සිරුධ නාටම චෙසු පිහිටයි අදර සහෝදර සහෝදරියනි අදර දුවේ පුතේ. අද දවසේ අප යාඥ්‍යාව පිළිබඳ උත්තර ීතර සංවාදය පිළිබඳව මෙනෙහි කරනවා බහාවනා කරනවා. විශේෂයෙන්ම ප්‍රායෝගික කරුණු තුළින් එදිනෙදා ජීවිත අත්දයකම් තුළිින් අපි කතා කරන්න යනවා අපේ මේ උල්පත අපේ මේ ශක්ති අපේ මේ අත්තිවාරම කතෝලික කිතුුණු අපගේ මහා ශක්තිය යාඥ්‍යාව කොහොමද අපි ඉදිරියට ගෙන න්නේ යාාඥ්‍යාවේ ජීවිතයකට කොහොමද ඇතුළ වෙන්නේ. යාඥ්‍යාවේ ජීවිතයේ ප්‍රතිඵලාපි කොහොම ද අයිතිකරගන්න. නිසම එක හැමෝටම පොදු මාතෘකාව දරුවන්ට වැඩිහිතියන්ට අම්මල තාතලට පූජක පැවැදි උතුමන්නට හැම කෙනකොටම පොදු දෙයක් වෙනවා මේ යාත්නාව පිළිබඳ. යෝග අපි හොඳට දන්න දෙයක්. හැබැයි දන්න සහරදවල් අපිට දැනන්නැහැනි. හ ප්‍රශ්නයති වන සහර න්න දෙවල්ල අපිට දැනෙන්නේගේ සමහරලට යක්ඥාව ගැන හොඳට දන්නවා යඥාව ගැ හොඳට රචනාියලා තියෙනවා උත්තර රජතතිව හැයි ම යක්ඥ්‍යාව දැනෙන්නේ නැහැ. විඩෝන් ෆිල්ආප්‍රයා.වි නෝව බෞද්ධ ප්‍රයා අපි යාඥාව ගැන දන්නවා යක්ඥාව දැනෙන්නේ නෑ. නිසා දැනන යායක්ඥ්‍යාවකට කොහමද ඇතුළුවන්නේ. ඒ දැනන යක්ඥාවේ ප්‍රතිඵලය මොකක්ද. අන්නේ ගැන අපි ගැමරින් මෙෙනෙහි කරනවා අද දවසිත් අපි භාවනා කරන්නේ. කතෝලික සභාවේ ධර්මෝපදේශය පදනම් කරග අද අපි ගමන පටන් ගන්නේ ඒ ස්වාමින් වහන්සේගේ වචනයත් එක්ක දෙදස් හයසිය පනස් අටවන වගන්තිය කතෝලික සභාවේ ධර්මෝපදේශය අපි දැන් පැදිලි කරානේ ඔබට මර්තක ඇතිය යාකඥ්‍යාවේ උල්පත කිස්සුන් වහන්සේයෝ්‍රයා ක්‍රස්ට් අපේ ගැන භාවනාර ඒ යාඥ්‍යාවේ උල්පතවන ිස්සන් වහසේ වෙතට අපිිය යොමු කරවන්නේ යාඥ්‍යාවේ මහ බලයවන ශුදාාප්ඥයණන් වහන්සේ. ඒ ශුධා්මයන් වහසේ තුළ අපි යාඥ්‍යා කරන්නේ දෙවියන් වහන්සේ. එයන ාව ත්‍රීත්ික ශුද්දෝ ත්‍රීත්වය අධදැකීමක් බවට පත්වෙනවා. ඒ යාඥඥාවේ පලය ප්‍රතිඵලයවන්නේ කුමක් ද පසුගි වැල්සර අපි කතා කරා බලාපොරොත්තුව. ෆෘුට් Prayer, the result of is hope. දැ මේ බලාපොරොත්තු ඉඳල ඊළඟ පියවරට අපි ගමන් කරනවා යාකඥ්‍යාවේ මංකිවේ දැනෙන යාකඥ්‍යාවක් හදවතර දැනන ජීවිතයට දැනෙන ගතට දැනෙන මනසට දැනෙන අනිත්තායට දැනෙන වබ් ප්‍රයා එකක්. දැනෙන යාඥ්‍යාවකට ඇතුළවෙන්න නම් තව මොනවද තියෙන්න්නට ඕනිේ තව මොනවද අපි කරන්නට ඕනි. දෙදස් හයිසිය පනස් අට. එබඳු බලාපොරොත්තුවකින් කිසිදු කලකිරීමක් ඇති නොවේ. එක අප වන ඥාවේ පලය වෙන්නේ ප්‍රතිඵලය වෙන්නේ බලාපොරොත්තුව.ඇතුර මේ බලාපොරොත්තුවේ තිබෙන සුවිශේශී ුණන්ගේ තමයි කලකිරීම කදාවැටීම එපාවීම කෙනෙ අපේ මනසට දෙනෑ. සාතන්ගේ ක්‍රියාකාරිත්ව යයි සාතන්ගේ ප්‍රතිවලම නොද එපා කලකිරීම, ීවිත නැතිකර ගැනීම දාලයන එක, ගහගන්නේ එක බැනගන්න එක, සණඩු කරන එක විවාධකරන විවේශන කරන මේ හැම්ම දෙයක්තුළම සාතන්ගේ ප්‍රතිඵලය තමයි එපා කරවනවා. කඩ්ඩල බිඳල සු විසුණු කරලා නැති කරලදා. හැමැයි යාඥාවේ දෙවියන් වහන්සේගේ ප්‍රතිඵලේ තමයි බලාපොරොත්තු නිස බලාපොරොත්තුව කිසිවිටත් කල කිරීමක් ෆ්‍රස්ට්‍රේෂන් කියීන එක අපේ ජීවිතයට ඇති කරන්නේ නෑ. මන්ද කොහොම දෙහෙම වෙන්නේ. අපට දෙන ශුදාාත්මයන් වහන්සේ දේව පේමේෙන් අප සිත් පුරවන සේක. තු අපේ සිත් පුරවනව දෙවියන් වහන්සේ ශුදාත්මයන් වහන්සේ ප්‍රේමයන් එක උපුටාගන්නේ රෝමවරෝන්ටයාවවන ලිපියේ පස්වන පරිච්චයේදේ පස්සන වගන්තය. මතක ලියාගන්නත් ලෙසි රෝම පහේ පහ. රෝම පහේ පහ කියනවා. ශුධාප්මයන් වහන්සේ යාඥ්‍යාව තුළ මනුවද කරන්නේ අපේ හදවත් දේව ප්‍රේමේන් පුරවනවා. එනිසා දැන් යාාඥාවේ තවත් පැතිකඩක් කරගෙන යාාඥ්‍යාවේ උල්පත ගැන කතා කරා, සෝ ප්‍රයා යාඥ්‍යාවේ පලේ ගැන කතා කරා ු of්‍රයා දැන් කතා කරන්න යනවා. යාඥඥාවේ නිධානය්‍ර of්‍රයා. එ නැයි යාක්ඥ්‍යාවේ පතුළ අත්තිවාරම එන යාඥ්‍යාවේ නිධානය වෙන්නේ ්‍රෂෝ ප්‍රයාවෙන්නේ මොකක්ද පේමයයි. යක්ඥ්‍යාව පිබඳවට දැනෙන යායක්ඥාව පිට හරි ලස්සන දවල්ල අපි භාවනනා කරනවා ්‍යාඥයාව ගැන ගොඩක් දන්නවා ්‍යාඥයක්න් කරන ජනතාවක්. මු මේ වැඩසටහනතුළ අපි තවතව ප්‍රයෝගික පැතිකඩවලට කිිරිනවා. යාාක්ඥ්‍යාවේ උල්පත යාඥ්‍යාවේ ප්‍රතිඵලය සහ දැන් අපි කතා කරන්නඩ යනවා. යාකඥ්‍යාවේ නිදහනය්‍ර of්‍රයා එමනතයි යාඥඥ්‍යාවේ පදනමදෆ of ප්‍රයා එහෙනම් මොකක්ද යාඥ්‍යාවේ නිදහනය වෙන්නේ ප්‍රේමයයි. of, mukad, ve ve of love. පිඳ රි ලසටන කතාා කරනවා ආස් නගරේ ශුද්ධවන්තයා. ජෝන්මරිවයානි ශුද්ධවන්තයා. මායතුළු විශ්වාස ප්‍රවර්ධන සංගේ කරුපූජා ප්‍රසාධීන් වහන්සේලා අපි නැවතිල ඉන්න. මේ ජෝන් මේරිව්‍යයානි ශුද්ධවන්තයායට කැප කර ඇති දෙවසත් අල එහමනැත්තං. ස්ර එඩරික මධ්‍යස්ථානය තුළ නිසාන් නිරන්තරයෙන් උන්වහන්සේගේ වචන මෙනෙහි කරන්නට උන්වහන්සගේ රූපය ප්‍රතිරූපය ප්‍රතිමා දකින්නට අපිට අස්ථාව ලැබෙනමට ඔබට වැඩි අවස්ථාවක් නොලැබෙන්ඩ පුළුව ටික් හොල බලන්න. භාන්තර්ජාලයේ පාවිච්චි කරවනන් හොල බලන්න. ගරු ජෝන්මරිව්‍යනි මුනිවරයා ශුද්ධවන්තයක්. පද පූජකයන්ගේ නාමසාන්තෝරය ඔබදන්න පැවිදි පූජකයන් ඉන්නවා. අපින රිඩිජස් ප්‍රස්ට එවගේ ඉන්නවා ඩෝසින් ප්‍රස් පදවි පූජකයන් කොළ ඹගරදුගුරු පදවිය අපි අයිති වන පදදිවී වන්න පුුවන් ගාල්ල පදවිය වඩ පුළුවන් මන්නාරම යාාපනය මඩ කළපුුව කරුණෑ කල හලාවත මහනුවර වඩ පුළුවන් මේ පද පජකයන්ගේ නාම සන්තෝර අපිදන්න වෛද්‍යවරුන්ගේ නාම සන්තෝරු ඉවාේ ජන නීතිඥ්‍යවරුන්ගේ. නාමසාන්තෝරයා සංගීතය මේ විදියට පදව පූජකයන්ගේ නාමසාන්තෝරය හැටියට සඳහන් කරන්නේ ගරු ජෝන් මේරිබයාානි ආස් කියන නගරේ ශුද්ධවන්තය ප්‍රංශි. එතකොට උන්වහන්සේ හරි ලස්සන දෙයක් කරනවා කියනවා මේ ්‍යඥඥ්‍යාවන් වස ගොඩාක් ්‍යාඥා කරපු. බොහෝ වෙලාවක් යාඥ්‍යාවේනිියලුණු බොහෝ වෙලාවක් පාපොච්චාරණ, හ ජනතාව ශුද්ධවන්ත කරපු. නස ගොඩා දේශනාකරපු පියතු මෙෙක් නෙමේ. ජනතාවට කිට්ටුවෙන් හිටපු ජනතාව වෙනුවෙන් යාඥයා කළ ජනතාව සමගයාඥා කළ දිවිය පූජාවට ජපමාලයට විශ්වාසවන්ත වුණු ඒවගේම තමයි විශේෂෙන්ම පාපොච්චාරණ සමගි සන්ධානයේ සක්‍රමීන්තුව තුළින් ආත්ම දහස් ගණන. සොයිඩ උන්වහන්සේ එකදිකට පැයදහටක් පැයදහයක් වාඩිවෙලා ඉන්නවා. උන්හන්සට සුශේෂී හැකි අගෘතිම වනලු කවුර හරි කෙනෙක් පාපුච්චාරණයේදී පව් හැගුවෝත්. ඒ හඟපු පාපේ පවා රහසයෙන් කියවා ඔබ මේදී කිව නෑ නේදකි. හරි වැඩේන අදකාල හිටියොත්තේම සමහරය පාපුච්චාණයට යන්ඩත් භයවේවිනි සමහර වෙලාවට අද කාලෙත්. ඒ වගේ පුං්චි පුංචිනේ සෙල්ලන් කරවන හිටපුකම වන්නේ ේ ඇත්්ටටම කියන්න යන්නේ නැහැ සහර වෙලාවට සමහර දරුව සමහර තරුණ දලපුතාල සමහර වැඩිහිතොත් මොකද පාද මොනුවරි හිතයිද දන්නේ. පාදට මේ අතක තිල මං ගන වැරදිට හිතේයිද දන්නෑ කියෙන ඔොවෙනි අනවශ්‍ය සිතු විල නැත්තන් සාතන් විසි ඇති කරන සිතුවිනි සමමුද සහර වෙලාවට පව්වෝක්කොම කියන්න. කියන්න තුමකොද කරන්නේ දැන්. රවාසන වාකය කුත්තිනො ඒ වාකයට ඇතුළත් කරනවා. මේවාටත්, මතක නැති පව්වලටත් මතකයි කියන්න ඒකත් එකතු කරනවා මතක නැති කොටසට. තුක දන්නවනි කොහුමාර මට පාපුච්චාරණයේ දී සමහාව ලැබයි කියලා. එහම නැත්තන් සමහරයනෙ අලුත්වරුත් ක්‍රම පාවිච්චි කරුවන මේ පෞ්ටිකක් එහට මෙහට කරකෝකරකු ඉන්න. පාපේ කෙලින්ම කියන්න මොකක් දෝ වගේ ලැද්ජැයි වගේ නිකම් පොඩ්ඩත් දැන් හිතට හරි නෑ වගේ නිසා සමහරලාවට දැන් මේට අපි ගැන පාප උච්චාරණය කන්ෆෙශන්. සහරෑ වලා අංක උච්චාරණය කරනවා නෙ දැන්න. පියතුමන්නේේ දේවැනි පනතයි හයවෙනි පනතයි නමවෙනි පනතයි කඩවුණ දැන් ඉතිං පූජා ප්‍රසාධීන් වහන්සේ උපදේස් දෙන්නේ සැල පනත්තක ගණංකරකර ඉන්දෝන තකොට පාප උච්චාරණයක් වෙනට දැන් සමහරය අංක උච්චාරණයකුත් කරනවා. ඉතින් මේ අංක පාප සඟවන පාව හරිියන්නන්නේ නැහැ විශේෂිම ජෝන්මේරි වියානි මුනිිතුමත් එක්ක උන්වහසේ පැහැදිලිව ප්‍රකාශ කරනොලු සමහරය පූඩිම ඉන්න කොත් කියනවලු. අර අටවිනික්ෙනයින් ඉක්වට ගන්න මුොකද දන්නවාඇඒ ක් පුද්ගල එක්වට පාපොච්චාණය කළ යුතු වෙනවා මගද අරි හරිල ගියෝත්ත යාත්ම ගව ගන්න බැහැකිල. ඒවගේ ුවිශේෂ ශාන්තවරයෙක් සමහරවිට අපි වැඩිපුර විස්තර දන්න ඇති වනාට හොයා ගන්න එක හරි වටිනවා. තින්ඒ සුද්දවන්තයා සඳහන් කරනවා මෙන්න මෙහෙම මේ යාාත්ඥ්‍යාවේ නිධානය මුකද ගොඩාක් යාඥා කරපු යාඥාවේ ප්‍රතිඵලය වන බලාපොරොත්තුව තමාතුළ ඇති කරගත්ත. පූජ ප්‍රසාධි කනෙක් ව ොඩක් හසේයන වන්හසේ අධ්‍යාපනය ලොක දක්ෂයක් නෙමේ මුත් බලාපොරොත්තුව අත්හරරි නෑ පාපොච්චාරණය තුළ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව වැඩි කරලා ජීවිත ගොඩගත්ත මේ ශුද්ධවන්තය ප්‍රකාශ කරනවා මේ යාාඥාවේ නිදහනය ප්‍රේමේ ගැන මෙන්න මෙහෙම අහෝමාගේ දෙවියනි උන්වහන්සේගේ යාඥාව මම වහන්සේට ප්‍රේම කරමි ගේ පුංචි යාක්ඥනාවක් ඔබටත් මතත් නිරන්තරෙන් උච්චාරණය කරන්න පුළුවන් අර යාඥ්‍යාවේ නිධානය අපි අක්දක් ඉන්න පටන් ගන්න. යාඥාව දැනෙන්ට පටන් ගන්නවා. සමහට අපි ්‍යාඥා කරගන කරගන නමුත් එතනර පදනම ප්‍රේමේ සමහරවිට ආඩුයි. මගේ රුද්දක් හැටියට නැත්තං කළ යුතු නිසා නැත්තන්ටයින්ටේබල්ලගනුව අද කොන්තෙකිව නැහැ නිසා හිතටආමාර ද චුද්ධෝ පැත්තුනටරේ නැහ නිසා හිතට අමාර නිසා තුනාමමාටරි කහමරිරග කරගෙන යනවා අතට දරුව කලාසකට ගෙනියන් ඉසල්. තර මේ වගේ සමහරවිට අපි රබෝවරුන් වගේ මේ යාක්ඥය කරන්න අදිර යාඥාව නිධානය පොඩ්ඩක් එහට මෙහට යනවා. එතොර යාක්ඥාවේ ප්‍රතිඵලය වෙන බලාපොරොත්තුවත් එහට මෙමහට යනවා යයක්ඥ්‍යාව උල්පතවන කිස්සුන් වහසේ තාමතක වෙන. හැබයි යක්ඥා කරනවා එතකට දැන නැහැ ප්‍රතිඵලදායක නැහැ. එතකොට යයක්ඥාව එපාාවෙනවා කල කිරෙනවා අත් හරිනවා ය යක්ඥා කරන්නෑ කියලා වර්ජන තර්ජන කරන්නයාහ. ඉනිසා හරි වටිනවා මෙවැනි පුංචි යාඥනාවන් අපේ කරගන්න මේ වචන හෙමෝ වෙන්්ඩෝඩ් නෑ නමුත් මේ වෙල ජෝන්මරි ව්‍යයානි නිතුමාන්ගේ ්‍යඥාවේ මහා බලවගතු සුද්ධවන්තියගේ වචන. වහන්සේ හැමදාම උච්චාරණය කළාල. ඔවුමාගේ දෙවනි ම බහන්ේට ප්‍රේම කරින්. ඕයි ගෝඩයිලා හරි ලස්සන පුංචි යක්ක්නයාව නිර්රන්තරයෙන් උච්චාරණය කර වැඩ කර දදි පාපොච්චාණයට යද්දී මහන්සි දැනෙද්ද දුකහිතෙද්ද කලකිරේද්දි ප්‍රශ්නය ද්දිත් කියෙනවා ඔහෝ මගේ දෙවියෙන මමෝ බොහන්සේට ප්‍රේම කරණ නොසිතා ලස්සන වචනටයක් එකුතු කරනවා. මගේ එකම බලාපොරොත්තුව මක දොබේකම බලාපොරොත්තුව මගේ එකම බලාපොත්තුව කවුද මේ කියන්නේ ජො රිියා සුද්ධවන්තය මගේ එකම බලාපොරොත්තුව මාගේ අවසාන හුස්ම දක්වා ඔබෝහන්සේට ප්‍රේම කිරීමයි. අපි සමට තවබලාපොරත්තු ගොඩා කැවිල දිරනන්නේ මරණයට පෙරක කර් ෝනි මේක කරන්න්ඩෝනි මේක කරන්න ඩෝනි හොඳයි මනුෂ්‍ය මට්ටවෙන් තියෙන්න්නට ඕනි පූජක පැවිදි වෙඩ පුළුවන් විවාහජීවිත ගත කරනය වෙන්න පුළන් ගොඩා බලාපොතු තිනවා මරණයට පෙනර කන්න අර නිධානය සහහිට අමතකුණු තනි බපපුරතු තිහට මෙහට විසිව වනවා නිධානය මතක තියාගන්න මු්‍ය ඔබෝමාව මවන්නේ දෙවියන් වහන්සේ කතෝලික ධර්මයේ ඉගැන්මානුව to love God to know God and to serve God මේ අපි ධම්පාසල ඉගෙන ගන්නවන්න. දෙවන් වහන්සට ආදරය කරන්න දෙවන් වහන්සේ දැනගන්න දෙවන් වහන්සට සේවේ කර. දෙවන් වහන්සේට ආදරය කරනවා. දෙවියන් වහසේ ගැ ැනගන්නවා දෙවන් වහන්සට සේවේය කරනෝ කළගැන්නේ උන්වහන්සේට වගේම මටත් මගේ අසල්වෙසියාටත් මම ප්‍රේම කරනෝ මගේ ඒ හොඳින් දැනගන්නෝ ඒ ඇයට සේවේ කරනවා. කාසීද පැත්තනෙන් කිසුන් වහසේ ප්‍රකාශ කරන්න. බදවියන් වහසට මුළු හදවතින්ද බුද්ධියන්ද ශක්තිීන්ද ප්‍රේම කරන්න ඒහා සමානවම දෙවෙනි පනතවෙන්නේ ඔබ ඔබට මෙන් ඔබ අසල්වැසියට ප්‍රේම කරන්න. එ ප්‍රේම කරන්න ඕනි දැනගන්නට ඕනි කරන්නට. තොරමන් දෙවියන් වහන්සේ දැනගන්න දැනගන්න තරමට මගේ ප්‍රේමය වර්ධනය වෙනවා. මගේ ප්‍රේමේ වර්ධනය වෙන් වර්ධන න ොම දෙවන් වහන්සේ වෙන සේවේ කරන්න කැප වෙන. පූජක පැවිදි ගිහි ජීවිතය රහස දැනගන්න දෙවියන් වහන්සේ ප්‍රේම කරන්න සේවය කරන්න. විවාජීවිතය ගත්ත් ඔබේ ස්වාමි පුරෂයාව බිරිඳව ොඳ දැනගන්න. දැනගැන්න ඔබ ගිෙනවා ගමුරු ප්‍රේමේකට ආදරය කනකාලදිප ප්‍රේමේට වඩා විවා ජීවිී තුළ ගැරු ප්‍රමේක ගිනයි දැන් ගොඩක්දන්න ඔයා ගැන. ඉස්සර නොදනැයි ප්‍රේමේ කර දැන් දැනගෙන අඩුපාඩු දුර්ුවලකම් ශක්තිීන් ප්‍රේම කර එඒ ප්‍රේමේ තුළ මට පවුලට සේවය කරන්න මගේ ස්වාම්පුෘරෂයට බිරිඳර සේවය කරන්න මට පුළුවන් ආයතනයක් වේවා සුද්දෝ සභාවවා එකගේ පූජ ක පැවිදි ජීවිත. හ දැනගන්න තරමට ප්‍රේම කරන්න පුළුව. ප්‍රේම කරතරම් දෙවන් වහසේට ුද්දෝ සභහවට දේවජනතාවට මට සේවේ කරන්නපු ඔබයින්න වැඩිට නිවාසේෙන්ට පුළුව මනිවාස වෙන්ඩපු ඔබේ පාසලවෙන්නඩ පුළුව රැකියා ස්ථාන වෙන් පුුව ව්‍යාර වන්න පුුවන්. නෝ. මේ දේ තමයි රහස දැනගන්න ප්‍රේම කරන්න සේවය කරන්න. එ මේ ප්‍රේමයේ සේවයේ දැනගැනීමේ මූලිකදේ අපිට අමතක වඩ බෑ අමතක කරවන්නේ කවුද සාතන්. නපුරා. එක තමයි දුරු පරිීක්ෂාව කියි ගැන ටෙම්ටේෂන් මාව මේ ලෝකට බීකරපු ූලි සාදක අමත කරනවා. දෙවන් වන්සේ ගැන දැනගන්න. ප්‍රේම කරන්න සා සේවය කරන්න මාව මැව්වා. ඒක මට අමතක කරාම මට ඕන දෙයක් මට කරන්ත පුළුවන් ගීට පස්සේ. මගේ පවුලට කරන්න නි සේවේ කර්ඩ නි දැනගන්නුවන්ට අමතක වුණාම වෙන ගැන දැගන්න වෙනයට සේවේ කරන්න වෙනයට ආදරය කරන්න විවාහයට පරිවාාහිරව සම්බතා ගොඩ්නගාගන්ඩ අරක් බෝතලට ආදරේ කරන්න එහමැත්ත සිගරෙට්ු ආාරය කරන්න බැරදි චිත්‍රපට ආදරය කරන්න තමන්ගේ රැකියාවට පවුලට වඩාආදරේ කරන්න ව්‍යාපාරය ඔළුවෙන්න්තියාගඩ පටන්ගන්න. ඇයි සාතන්ගේ දුරුපරීක්ෂාව ටෙම්ටේෂන් මූලිකදේ අමතක කරවනවා. පාපේ කළ කියන්න හෙබ භාසාාවෙන්. හමාටියයා ගෙන වචන තේරුම තමයි ලූසින්ද ටාගට් ඉලක්කෙන් පිටතට යනවා අරමුණෙන් පිටතර ගෙනෙනවා. හමාටිය පාපය. සින් එනිසා මේ ශුද්ධවන්තය ශුද්ධවන්ත ජීවිතය ගත කරමින් ාඥ්‍යා කරමින් නිරන්තරයෙන් හැමදාම හැමවලේම ප්‍රකාශ කරනවා. අහෝමාගේ දෙවනී මම බොහන්සේට ප්‍රේම කරමින්. මාගේ එකම බලාපොරොත්තුව මාගේ අවසාන හුස්ම දක්වා ඔබ වහන්සේට ප්‍රේම කිරීමයි. බලන්න එවැනි ගැඹුරූ ප්‍රේමේකට අපිට ඇතුළ වෙඩ පුළුවන්ද. මේ අවසාන මගේ ජීවිතය අවසානය. පූජක ජීවිතය වෙඩ පුළුවන් පැවැදි ජීවිතය වෙන්නට පුළුවන් පවුල් ජීවිතය වඩ පුළුවන්. අධ්‍යාපන රැකයා ව්‍යාපාර ජීවිතය වෙන්ඩ පුළුවන් ඕනෑම ජීවිතයක අවසානය අන්තිම මහොත දක්වා ඔබට මට පුළුවන්න්නන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න උන්වහන්සේට සේවේ කරන්න උන්වහන්සේ වඩ වඩා දැනගන්න උත්සහ කරන්න ඔබේ මගේ ජීවිතය අතිසාර්ථක වෙනවා පූර්ණ ජීවිතයක් පර්ෆෙක්් ලයිෆ පරිපූර්ණ ජීවිතය බවට පත්ව එයින් පිටතද යැන හැමවලේ අපි පාපයට කලකිරීමට එපාවීමට බලාපොරොත්තු සුන්වීමට ඉං්චා බංගත්වයට ෆ්‍රස්ට්‍රේෂන් මේ හැමදේකට මපියා. නිසා පැහැදිලි. දේව වච්චනය තුළ කතෝලික සභාවේ ධර්මෝපදේශය තුළ ශුද්දධෝ සභාවේ ඉගැන්නීම් විශේෂයම ජෝන් මේ මුනිසුමාගේ ඉගැන්බිම තුළ කියනවා. මගේ ඔබේ. අවසානේදක්වා තියෙන්ට ඕනි අරබුණ තමයි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම උන්වහන්සේව දැන ගැනීම සහ උන්වහන්සේට සේවේ කිරීමට. මේ දැක්ම ඔබේ මාතුළ තියෙන්න්නට ඕනි. තුර මේ විදිට හැම දවසක දීම. අපිට පුළුවන්න් දෙවියන් වහන්සේගේ වචනයට සවන්දෙන් ශුද්ධ බයිබැලේ කියවන්න ජීවිත දින දා අත්දැකම්වලට මුහුණ දෙන්න ඒතුළින් දෙවියන් වහන්සේව දැනගන්න. ෝ දේව වච්චන අපට ගොඩක් උදව් එකැකිවේ ඔබේමගේ පෞද්ගලි යක්ඥනයාවට ශුද්ද ලියේල්ල කියවන්න භාවනා කරන්න මෙනෙහි කරන්න කියලා දෙවන් වහන්සේව කිස්තුූන් වහන්සේව දැනගන්න ශුදාාත්මයන් වහන්සේව දැනගන්න දේව අම්ව දැනගන්න තවාගමික පතපොත ඒ වගේම යාඥඥ්‍ය පත පොතුම් සම් මගේ අපේ කතෝික ගුවන්යදලි රූ පෝහනි නාලිකාවන් වට සමන්දීම තුළ ඥානාත ප්‍රධීපය වගේ ඥානොලි මෙසෙන්ජගේ පුවත්පත් වෙන්නට පුළුවක් දම්බින සංගරාව වගේ සංගරාවල් වෙන්නට පුළුවන්. මෙවිනි ආකාරයේ විවිධ වූ දේවලින් දෙවන් වහන්සේ පිටිොඳව දැනගන්නට අවබෝධයක් ලබාගන්නට ඒ අවබෝධය ල විභාග පස් වෙන අර හුදු නොලේච් කියන දැනුම ගෙන තත්වෙන් එහට ගිහිල්ලා ප්‍රඥාව තුළ විස්්දම් ප්‍රඥාව තුළ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ආදරය කරන්න. ආදරේ ප්‍රේමේ මගේ සේවය තුරි සභහවට කරන සේවේ පවුලට කරන සේවය අසල්වැසියට කරන සේවය විශේෂීම දුප්පත් අසරණ කොන්වුණු අයට කරන සේවය තුළින් මට ඉදිරියට ගෙනයන්න පුළුවන්නම් අන්න එක තමයි ඔබේ මගේ ජීවිතයේ සාර්ථකත්වය දෙදස් හයිසිය පනස් නමවන වගන්තියේ මෙන්න මේ ආකාරෙන් සඳහන් කරනවා ස්වාමීන් වහන්සේගේ වචනයට සවන්දීමෙනුත් මංකිවේ ශුද්ධ බයිබලය කියවීම. ඔවන්හසේගේ පාස්කු අබිරහසර සම්බන්ධවීමනුත් ඒැනි ශුද්දෝධීවිය පූචාව. අපි යම්යම් අවස්ථාවලදී යාාඥ්‍යා කිරීමට පුරුද වී සිටිම. එහෙත් අපගේ අභ්‍යන්තරයෙන්ම යාඥාව පැනනැගීමට හැකිවනු පිණිස. ඇතුලාන්තයෙන්ම යාඥාව ඇතිවන්න නම්. ඔවුන්වහන්සේගේ ස්ප්‍රීතුවයි ගැන ශුදාාපමැණණ වහන්සේ සෑම කල්හිීත් එකනෙක් දිනේ සිද්ධීන් මගෙනුත් අපට උන්වහන්සේ දාානය කර ඇත. දු දෙවියන් වහන්සේගේ මහාතයාගේ තමයි ශුදාාපමයන් වහන්සේ. ඒ ශුදාාපමයන් වහන්සේ ඔබ මාතුළ ඉඳලා අපේ ජීවිතය අභ්‍යන්තරයෙන්ම ඒ යාඥඥ්‍යාවට අපියෝ යොමු කරවවා. ඒ යාඥ්‍යාව තුළ දෙවියන් වහසේ ගැන වැවඩා දැනගන්න. දැනගත්ත දෙවියන් වහන්සේට ආදරය කරන්න ප්‍රේම කරන්න. ඒ පේමේ මහා ප්‍රතිඵලය ලෙස සේවය කරන්න. පොළ ෝන නිසා ධාත්මයන් වන්සේට අවදවීම තුළ. පැදිලකු යාඥාව කියලා කියන්නේ ත්‍රීත්ික අදදැකීම. දේවතාත්තා දව පුත්‍රය අංසා ශුධාත්මයන් වහන්සේ ඔබ මාතුළ ක්‍රියාත්මක වීම තුළ තමයි ඒ මහා යායක්ඥ්‍යාව අද්‍යැකීමට අපි ඇතුළුවේ. දෙදස් හයිසිය හැට වගන්තිය. දවසේ විවිධ සිද්ධීන් තුළ හා සැහැම මොහොතකම කරන යඥාව කුඩාදරුවන්ට, එනම් කිිස්සුන් වහන්සේගේ සේවකයන්ට හා භාග්‍යහිී සඳහන් වන දිලිඳන්ට අනාවරණය කළ දේව රාජ්‍ය පිළිබඳ එක් රහසක් වන්නේය. බැගෑ සිතින් දෙව්සරණ පතන්න මතකන. එතකොට උන්වහන්සක කුඩාුවන් කුඩ කෙන චංචි ළමයි කෙනනේ දේවචනය තුළ කුඩාුවන් අසරනවුවන් කොනුවන් බැහැපත්වුවන් මේ හැම කෙනෙකුටත් අහගගේ අට තුළ සඳහන දිරිින්දන්ටත් දෙවන් වහසේ දුන්නු කිස්තුන් වහසු ලක්සන ඇැක්ග තමයි මේ උන්වහන්සේට ප්‍රේම කිරීම තුළ උන්වහන්සේ වෛ්‍යකිරීම. අයිතිකර ගැනීම දේව දරුවෙක් දෙවියන් වහන්සේගේ පුතෙක් දෙවන් වහන්සේගේ දුවක් කියලා දැනෙන්න්නට සැලැස්වීම. එහෙම ඔබට මට දැනන්න පටන්ගත්තොත්. මේ ලෝකේ කවරු ඔබෝමාව ප්‍රතික්්ෂේප කරල්, කවරු අපි කෝම් කලාත්, කවුරුපය පිළිගත්ත නැතත්. දෙවියන් වහන්ේ ක්‍රිස්තුන් වහන්සේ ශුදාාත්මයන් වහන්සේ මාතුල වැඩවසනවා. ම දෙවියන් වහන්සේගේ පුතෙක් බම දෙවන් වහන්ේගේ දක්කිල ඔබට මට දැනුනොත් අන්න ඒදේ තමයි යාඥඥ්‍යාවේ නිධානය අපිටගේ යඥාවේ ප්‍රතිඵලය යාඥ්‍යාවේ නිදහනයේ බලාපොරොත්තුවයි අපිට මතකයි යාඥඥාවේ පලය ප්‍රතිඵය බලාපොරොත්තුවයි යාඥ්‍යාවේ ඒ බලාපොරොත්තුව අපිට අරගනයන්නේ යඥාවේ නිදහනය වන ප්‍රේමයයි ඒ ප්‍රේමේ සසා බලාපොරොතු ඔබ ම ගෙනයන්නේ කොහෙට යාඥ්‍යාව උල්පත වන ක්‍රිස්සුන් වහන්සේ වෙතටම. අන්න ඒ අධ්‍යැකීම තුළ තමයි අපි යාඥ්‍යාව අපේ ජීවිතයේ කොටසක් කරගන්න. යාඥ්‍යාව ඔබේ මගේම කරගන්න. නිසාද දවසේදී නැවත සුදදු ජෝන් මේරි්‍යාණි මුනිතුමන්ගේ ඒ වචනවලින් අපේ මේ යාඥාව පිළඳව භාවන අවසන් කරමු හැබැයි මේ යාන්‍යාව ඔබේ මගේ ජීවිතේ දිනපතා ලස්සන පුංචි යාඥාවක් කරගම්. අවහෝමාගේ දෙවියනි, මමබෝහන්සේට ප්‍රේම කරමි, මාගේ එකම බලාපොරොත්තුව මාගේ අවසාන හුස්මදක්වා ඔබෝහන්සේට ප්‍රේමකිරීමයි. ජිසුපිදයි.